උද්දමනීය ඉන්ධන අර්බුදයේ ඇතුළු කරුණු හේතුවෙන් මෙරට පුද්ගලයන් මිලියන 6කට වැඩි පිරිසක් ඊළඟ ආහාර වේල පිළිබඳව අවිනිශ්චිතතාවයෙන් පෙළෙන බව එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන පවසනවා. එහි නවතම වාර්තා පවසන්නේ පවතින තත්ත්වයේ සැලකිල්ලටගෙන මෙරට වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහනක් තුලින් තවදුරටත් සහන ලබා දීමට කටයුතු කරන බවයි. ලෝක ආහාර වැඩසටහනේ නවතම වාර්තාව ඊයේ නිකුත් කළ අතර ඊට අනුව ශ්‍රී ලාංකිකයින් මිලියන 6.26ක් එනම් සෑම නිවාස 10කින් නිවාස 3ක ජනතාව ඔවුන්ගේ මීළඟ ආහාර බේල පිළිබඳව අවිනිශ්චිතතාවකින් පසුවන බව අනාවරණය කරනවා. මෙම තත්ත්වයට හේතු ලෙස එම වාර්තාව පෙන්වා දෙන්නේ උද්දමනයේ වාර්තාගත ලෙස ඉහළ යාම, ඉන්ධන හිඟය හා මිල ඉහළ යාම වැනි ගැටලු මීට බලපා ඇති බවයි. එම හේතුන් මත ශ්‍රී ලාංකිකයින් 61%ක් පමණ පරිභෝජනය කරන ආහාර ප්‍රමාණය අඩුවී ඇති අතර පෝෂදායි ආහාර ලබා ගැනීමද අඩුවී තිබෙනවා. එසේම ශ්‍රී ලංකාවේ පවුල් ලක්ෂ 2කට පමණ මධ්‍යකාලීනව හා දිගුකාලීනව ප්‍රමාණවත් ආදායමක් ලැබීමේ අවස්ථාවද මේවන විට ගිලිහිමින් පවතින බව එම වාර්තාවේ සඳහන්. මෙලෙස ආහාර බේල් පිළිබඳව අවිනිශ්චිතතාවයක් ඇතිවීම දැඩි පෝෂණ අවශ්‍යතාවයක් ඇති ගැබිනි මව්වරුන්ට හා කුඩා දරුවන්ටත් දැඩි බලපෑමක් එල්ල කරනවා. එම තත්ත්වයේ සැලකිල්ලටගෙන ලෝක ආහාර වැඩසටහන යටතේ දැනට ක්‍රියාත්මක මෙරට ගැබිනි මව්වරුන්ට පෝෂදායි ආහාර වේලාවක් ලබා ගැනීම සඳහා වවුචර් පත් නිකුත් කිරීමේ වැඩසටහන අකණ්ඩව ක්‍රියාත්මක කිරීමට තීරණය කෙරුණා. බිලියන 3ක ජනතාවට හදිසි ආහාර හා පෝෂණ ආහාර ලබා දීමේ වැඩසටහනද එළඹෙන දෙසැම්බර් මාසය දක්වා ක්‍රියාත්මක කිරීමටයි ලෝක ආහාර වැඩසටහන තීරණය කර තිබෙන්නේ. බිම වැඩසටහන සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇමරිකානු ඩොලර් මිලියන 60ක ආධාර එකතු කිරීම සඳහා වැඩසටහනක්ද ක්‍රියාත්මක කළා.